ආයුබෝවන් සියලු දෙනාටම අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් සිසුන්ට සේවා නියුක්තකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය විසින් නිකුත් කරලා තියෙන නිවේදනයක් පිළිබඳව දැනුවත් කරන්න. 2022 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණු ETF සමාජිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙනවා කියලා අයදුම්පත් කැඳවලා තියෙනවා සේවක බාර අරමුදල් මණ්ඩලය විසින්. 2022 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සේවක බාරකාර අරමුදලේ සමාජිකයින්ගේ දරුවන්ට රුපියල් 15,000ක් බැගින් වූ ශිෂ්‍යත්ව 9,000ක් ලබා දෙනවා කියලා සේවක බාර අරමුදල් මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඉතින් ඔයාලට එම අයදුම් පත්‍රය ලබා ගන්න පුළුවන් www.etfb.lk කියන වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්. ඒ වගේම 2023 2-6 දින සිට කාර්යාල වේලාවන් තුලදී පහත සඳහන් කාර්යාල වලින් ලබා ගන්න පුළුවන් කියලත් කියලා තියෙනවා. ඒ වගේම තමා ඉල්ලුම්පත් බාර ගන්නා අවසන් දිනය 2023 3 වෙනි මාසයේ 10 වෙනිදා. ඒ කියන්නේ මාර්තු මාසේ 10 වෙනිදා තමා මේ ඉල්ලුම්පත් බාර ගන්න අවසාන දිනය වෙන්නේ. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් ශිෂ්‍යත්ව අංශ වෙත ගෙනවිත් බාර දීමට හෝ ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිණයට එවිය යුතුයි කියලා තමා යාලා කියලා තියෙන්නේ. අසම්පූර්ණ සහ අවසන් දිනට පසුව ලැබෙන ඉල්ලුම්පත් කිසිම හේතුවක් නිසාවෙන් බාරගනු නොලැබේ. ශිෂ්‍යත්ව අංශය සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය මෙහෙවර පියස 19 වන මහල නාරා හේන් පිට කොළඹ 5 තැපැල් පෙට්ටිය 807 එන්නේ ලිපිණයට තමා ඔයාලා මේ ඉල්ලුම්පත් යොමු කරන්න ඕනි. ඒ වගේම ඔයාලට මේ තිරේ දිස්සෙන ටෙලිෆෝන් නම්බර්ස් වලට කතා කරලා වැඩිදුර විස්තර විමසන්නත් පුළුවන්. අවශ්‍ය අයට පුළුවන් ඉහත සඳහන් කරපු වෙබ් අඩවියට ගිහිල්ලා ඉල්ලුම් පත්‍ර බාගත කරගන්න. ඒ වගේම මම මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් දාන්නම් ලින්ක් එක. අවශ්‍ය කරන අය ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඉල්ලුම් පත්‍ර ලබා ගන්න. මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීමට අපගේ YouTube නාලිකාව subscribe කර අපිත් සමග එකතු වෙන්න. මේ වීඩියෝ නැරඹපු සියලු දෙනාටම ස්තුතියි.